යුරෝපා සංගමය සහ යුරෝපීය කොමිසම වෙත විවෘත ලිපියක් යොමින් යුරෝපයේහි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙසමින් එරට විසංවාදය මැඩලීමට කටයුතු කිරීම යුරෝපා සංගමය සහ යුරෝපීය කොමිෂන් සභාවේ අවධානයට ලක් කරයි. එම ලිපිය මෙසේ සඳහන් කර ඇත. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නීතියක් වන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා සිටීම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් 2017 වසරේදී GSP Plus සහනය යළි ලබා ගැනීම පිණිස දෙන ලද පොරොන්දුව කඩකිරීමක් බව සඳහන් කිරීමටද අපි කැමැත්තෙමු. අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණඩලයේ කැදුම්කරු වසන්ත මුදලිගේ, අශාන් ජීවන් ගුණතිලක සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන විරෝධතාකරුවන් තිදෙනා අගෝස්තු මස 22 වනදා සිට එලෙස ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි. මේ වන විට 3500කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවටගෙන තිබේ. ඉන් බහුතරයක් අප මත මුදාහැර ඇත. 1500කට වැඩි පිරිසක් තවමත් අත්අඩංගුවෙහි තබා ඇත. ශ්‍රී ලංකාව පෙර නොවිවිරු සමාජ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට ආචාරශීලී අත්නොමතික ප්‍රතිපත්ති මගින් අද දැමූ පාලකයන්ට එරෙහිව තරුණ ජනයා විසින් දියත් කළ සමකාමී අවිහිංසාවාදී අරගලය ප්‍රචණ්ඩත්වය මගින් විනාශ කිරීමට උත්සාහ කිරීම සුජුවම රාජපක්ෂ පවුල් පාලනය වගකිය යුතුයි.